සත්‍යයේ උපස්තිය විස්තර කරන අවස්ථාවේදී දැක්වෙන ಜಾති සංජාති ඔක්කාන්ති අවිනිබ්බති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ කියන අවස්ථා උදාහරණ සහිතව විස්තර කරලා දෙන්න කියලා තවත් පිළිවීමක් කරා. ඔන්නේ ෘතියයි පටිසන්ධියයි කියන අතර සුත උනාද ඒ සමග ඊළඟ චිත්තක්ෂණ යන අතරෙදී කර්මජ ක්‍රියාකාරීත්වය එකින් එකට ඈඳීම නතර නොකර වෙන්න ඔබට පටිසන්ධිය කියන අවස්ථාවෙන් සම්බන්ධ කළා ඇයිද? සෑම සම්බන්ධ එක රැය සත්‍යයේ වශයෙන් අද්භව වලින් අද්භව වලට පරිවර්තනයෙන් එන මා කායික මානසික ක්‍රියාකාරීත්වයේ කියන කර්මජ රැයන කැඩෙන්නේ නැති වෙන්නේ එකින් එකට අද්භව විහිං ඊළඟ අද්භව සම්බන්ධලා පටිසන්ධි වෙනකොට ඒක ටික සම්බන්ධ කළා කෑන සකස් කරලා ඒකට බඳිනවා එකින් එක ධම්වැල් පුරුකෙන් පුරුක එකින් එක අමුණගෙන අමුණගෙන දිගට ඉන්න ධම්වැලක් වගේ කර්මජ රැයන සම්බන්ධ කරන රැයනේ පිට කරන්නේ නැති වෙන්නේ ඒ නිසා තමයි අතීතයේ මම මෙහෙම හිටියා මෙහෙම කෑවා දුවා මෙහෙම අධ්‍යයාවක් ලබාගෙන ඉතියි කියලා සෑහෙදි කියන ගිහිලා තමයි තමා හිටිය දෙන හොයාගන්නේ පෙර විදු කල විදු දකින්නේ તો ඔය දැන කර්මජ රැයන කරුණා නම් එහෙම කිසි කෙනෙකුට අතීතේ දකින්න බෑ කර්මජ රැයනි සම්බන්ධයෙන් නිසා තමයි මේ රැයනේ රැයන ඔස්සේ තමයි මේ ධර්මතාවයන් දකින්නේ දැකලා තමයි මේ විස්තරේ අරගන්නේ ඉතින් මෙතෙන්දී ත්‍ෘතියයි පටිසන්ධියයි අතර අතරක් නැහැ කිව්ව ඔන්නතන ඒ කර්මජ ක්‍රියාකාරීත්වයේ බෑන සම්බන්ධී කැඩිලා නැහැ. ඒ සම්බන්ධයට ඇමිල්ලා තියෙනවා. ඊළඟ අධ්‍යයම පටන් ගත්තා එතෙන් ඉඳන් කර්මජ අධ්‍යයම. අනිත් පටන් ගැනීමල කියනවා මේ ජාති කියන අවස්ථාව. ඔතින් හටගත්ත ගාම සම්බන්ධ වෙනකොට කාය දසක, භාව දසක, වස්තු දසක ආදී වශයෙන් කිව්වොත් ඊටාම කුඩා පරමාණුක ශක්තියක් නැහැ පරමාණු කියන්නේ ඊටාම කියුම් දෙයක්. කර්මජ ශක්තිය නිෂ්පාදනය කරලා ඒ ශක්තියෙන් තමයි ඊළඟ අධ්‍යයම හා සම්බන්ධී නවත ගොඩ නගන්න. කෑන ගොඩ නගන්න අවශ්‍ය කරන්නා වූ රූප ධර්ම ටික සකස් කරගන්න. අනිදී සකස් කරලා ගෙන්නකොට ඊළඟ අවස්ථාවෙම චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවා දසක ආදී වශයෙන් තවත් මේ ප්‍රසාද රූප හටගෙන ඒක හා සම්බන්ධව එකතු වෙලා බැඳෙන සත්‍යය වශයෙන් බලන්න අහන්න, සඳසුවෙන් දැනගන්න, රහ දැනගන්න, ඉස්පරස දැනගන්න හිතන්න. මේ කාරණා ටික කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය මූල ධර්මයේ ගොඩ නගන්න. මෙන්න මේ ගොඩනගන අවස්ථාවක දින ජාති නමක එකතු වෙලා සංජාති හැදුණා. කර්ම ශක්තිය හටගන්න ඊළඟ අවස්ථාව සංජාති. ඔනේ සංජාති කියා කියන අවස්ථාව ප්‍රබල කරනවා. මොකද හටගන රූප කර්මජ අවස්ථාව, චිත්තජ අවස්ථාව දෙකම උතර දැන් ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් ගොඩනගනේ ඔක්කොම නිදහස් වෙවි. අර ආකෘතිය වටා පිහිටනවා. කර්මජ ආකෘතිය වටා පිහිටා. ඔනේ කර්මජ ආකෘතිය අනුව තමයි ගතිලුව තියෙන්නේ. ගතියක් ආවන කර්ම ශක්තිය හටගත්තා වූ චිත්තයේ ස්වභාවය දෙන ගතියේ කර්මජ චිත්තය කියන දෙකට ආවේනික වෙච්ච ඒ සත්ව කොටාහිනාති ගති රූපයේ යම් ආකාරයකින් කිරණ වලල්ලක් වශයෙන් පිළිදෙනවා කාන්දමක් වගේ පිළිදෙනවා මෙන්න මේ කාන්දම වගේ ඉක්ම යන්න බැරුව අර කර්මජ මොහොතේ හටගෙන නිදහස් කරන හැම පරමාණුවක්ම උදේ රූපය බවට පත් වෙනවා උදේ රූප කියන්නේ ඒවා අජීවී බාහිර රූප ඒ හදගත රූපවල අර කර්ම කාන්දමට අහු වෙලා අර ආකෘතිය වදා පිළිදෙන ආකෘතිය හැඩතල යවගෙන අන්නේ හදගත්තාම සූක්ෂම කයක් හදගන්නවා ඔය කර්ම චිත්ත ඉන්දු කියන මේ ත්‍රිජ කායික කියන අවස්ථා තුනක සම්බන්ධද මෙන්න මේක යාකම කියන සූක්ෂම සත්‍යය සූක්ෂම කායිකය ගන්ධබ්බය කියන තොන්නය සංජාතික අවස්ථාව ඔන්න ගන්ධබ්බය කියන අවස්ථාවටයි ඔන්න ඔතෙන් තරගින් තමයි ගන්ධබ්බය ඊට පස්සේ එයා තමයි ඔක්කාන්ති කියලා ගැබකට යන. මැරෙනකොට පිට වෙනකොට ගැබක් හැදිලා නැහැ කොහෙවත්. සියල්ල සකස් වෙන්නේ නැහැ. සකස් වෙන එක මොකද වෙන්නේ? සංජාතික අවස්ථාව තුළ ගත කරනවා. නැහැ ඒක තමයි ගන්ධබ්බ අවස්ථාවේ ගත කරනවා. ඔන්න ඒ ගන්ධබ්බ අවස්ථාවෙන් තමයි තර්කවාද ඇතිකරගෙන තියෙන්නේ. අන්තරාභවවාදී කියන එකක් ඇතිකරගෙන තියෙන්නේ. ඒක අන්තරාභවයක් නැහැ කියලා. කීව කතාව තියෙන්නේ ඒක. අන්තරාභව වාදයක් අරගෙන ඉවර එක මේ කාලේ වෙනකොට තේරුම් ගන්න බැරි වෙනවා අන්තරාභවයක් නැහැ කියලා තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලි පුත්තිස මහ රහතන් වහන්සේ කරුණාවතුන් වෙන්නලා තියෙනවා ඒක නිසා අන්තරාභවයක් නැහැ කියලා අදත් ඒක නිගමනය කරනවා නමුත් එදා කිව්ව අන්තරාභවය මොකද්ද කියලා අලු තෝරගන්න බැහැ ඒ කාලේ මේ අන්තරාභව කියන අවස්ථාව ගැන විග්‍රහ කරගන්න තේරුමක් නැති ඒ පුරු සයිදී ආදිවාසික මහායානික නිකායන් කියනවා. ඒ අය මේකට මතයක් ඉදිරිපත් කළා. ඒක නිකන් හදාගත්ත මතයක්.
එහෙම මදයක් කියන්නේ වාස්තරාභාවය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා ඒගොල්ලෝ විකෘතියක් වෙනවා. මෙන්න මේ වෙන්නකො විකෘතිය බොරුවක් කියලා පෙන්නන්න ගැලපෙන්නේ නැහැ. හේතුඵල ධ්‍යානයට එකඟ නැහැ කියලා පෙන්නන්න තමයි මොග්ගලී බුද්ධ සේවහතන් වහන්සේ එදා ධර්ම සංගායනාවේදී අන්තරාභව වාදයට ගත්තේ යන්නේ අදහස්. ඒකයි ප්‍රතික්ෂේපකෙ. අපි මේ ගැඹුරු දෙනක් නිසා මේක තෝරා ගන්න නිසා අන්තරාභව ප්‍රතික්ෂේප කළා කියනවා වෘත්තිය පිළිදෙනවා. අද වෙනකොට අන්තරාභව ප්‍රතික්ෂේප කළා තේරවාදීන් අන්තරාභවය පිළිගන්නේ නැහැ කියලා අදත් ඉන්නවා. ඒක තාදි හිතලා. ඒකයි සිද්ධි. එදා කියපු අන්තරාභවය කියන එක මේ යථාර්ථයේ මේ දැකිය යුතු සංජාති අවස්ථාව නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ අන්තරාභවයට යන කෙනෙක් නැහැ, උපදින කෙනෙක් නැහැ, සුද වෙන කෙනෙක් නැහැ, අන්තරාභවයේ පංචස්කන්ධයක් නැහැ. ඔය ආදි වශයෙන් කියන කතාව. මොනම ආකාරයකින්වත් ඒක ඔප්පු කරන්න පුළුවන් හේතුසහගත වෙන්න කතාවක් නෙමෙයි. ඒක නිසා තමයි හේතු ඇතුළු වෙන්නලා ධර්මයේ හේතු වෙන්නලා පංචස්කන්ධයක් නැති සත්‍යවම කාල ඒක මොන જાති භවයක්ද මේ ආදි වශයෙන් ප්‍රහණය කරන නිග්‍රහ කරලා ඒක අයින් කරලා තියෙනවා. අන්තරාභවය කියන්නේ වචනේදී ආගත විපරිතාර්ථයක් තියෙනවා. එදා පහර ගහලා ඒක බොරුවක් කියලා අයින් කළේ යන්නේ විපරිතාර්ථය. අද අන්තරාභවය කියන කිව්ව ඔකට මෙහෙන්නේ අද කියනවා. මේ සංජාති අවස්ථාව ගැන කියනවා ඔක්කා කියන ගන්ධබ්බයාගේ අවස්ථාව වෙන ඒක කියනවා. අර ඔක්කා කියන්නේ ඔන්න ගන්ධබ්බයා සුසු විදිහට ලෝක පරිසරය හැදෙනවා. එතකන් ඒකෙන් ගන්ධබ්බ ලෝකය කියන්නේ මේ ලෝකෙම සූක්ෂම කායික ජීවත් වෙන. ඔය ඥාති පොළසු ලෝකේ ඉන්නවා. දැන් ප්‍රතිලෝකුල සූත්‍රයේ වෙනම ඥාති පොළසක් ඉන්නවා කියන තමන්ගේ මරණ පස්සේ ගෙවල් ලෝකට ඇවිල්ලා අමු පිළිලෝක දර වෙහිනුලෙ ඉන්නවා කියන. ඔන්න ඔය කියන්නේ ආව සංජාතික අවස්ථාවේ. ඔය ඉන්නකොට. ඉන් ගැබක් පකට එලා තිබුණේ නැත්නම් ඒ අවස්ථාවේදී දෙගොල්ලන්ට මිද වෙයි. සුගටි ගන්ධබ්බ, දුගටි ගන්ධබ්බ මේ දෙකම ඉන්නේ. ඒ මට්ටමක. අනිත් අවස්ථාව තමයි කියන්නේ සංජාති කියන්නේ. ජාති සමග එකතු වෙනවා. අනේ ඔක්කාන්ති කියන්නේ ගැබට ප්‍රතිසංධි කියලා වදිනා මුළු ත්‍රිපිටකේම නැහැ. ප්‍රතිසංධි කියන කතාවක් තියෙනවා කියන්නේ අභිධර්මයේ විතරයි ප්‍රතිසංධි කියන කතාවලින් උප්පත්ති කියන වචනය හා ඔක්කාන්ති කියන වචනය තමයි දෙවි ත්‍රිපිටකේ දීර්ඝ එකක් වෙන්නලා තියෙන්නේ. ගැබට යන ඒවා. නමුත් අභිධර්ම පිටකේවත් ගැබට ප්‍රතිසංධි කියන වචනය කියව කිසිම දෙයක් නැහැ. ගැබට යන කියන බෙදා දෙන්නේ උප්පත්ති කියන වචනය. අනේ ගැබකට යන්නේ මව් ගැබකට යන්නේ ඔක්කාන්ති. ප්‍රතිසංධි කියලා ඉවරයි ඒක. පරිසංධියේ පළවෙනි ධාතු කිව්වද? ගන්ධබ්බයා කියන එකම සංජාති කියනවා. අනේ ගන්ධබ්බා වක්කම් කිව්වන් කියලා ගන්ධබ්බයා ගැබට ඔක්කම් කියනයි දෙන්නේ. අනේ ඔක්කම් කියනාට පස්සේ ගැබ ඇතුළේ ඉඳලා ඔක්කම් කියනාට පස්සේ යන්නේ චක්‍රේද අනු. ඒ හටගත්තා වූ සැකීලක අනු. කර්මදේ සැකීලක අනු. සත්‍යය නිර්මාණය වෙන පටන් ගන්නම ආරම්භ කරනවා අභ්‍යන්තරයෙන් නිර්මාණය පටන් ගන්නවා. ගැබේ හට ගන්නා වූ නිර්මාණය නම් අපි නිබ්බත්වත් අභ්‍යන්තර නිර්මාණය අපි. අපි නිබ්බත්. අන්න අපි නිබ්බත් කියන්නේ ගැබේ ධර්ම වැලින අවස්ථාව. වෙනනදවත් මොකද කරන්නේ? මක්ලියක අයක් ඇතුලෙන් රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ සුවඳ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශ දැනගන්න. ඒ ඇතුලේ ඉඳගෙන හිතන්න. පුළුවන් විදිහට මේ ආධ්‍යාත්මික ආයතන ඇතුළු කරන පිට කවරයක් හදනවා වගේ මක්ලියක ආයතන. කූඩුවක් හදනවා. මෙන්න මේ කුළු ඇතුළු කරගත්තාම රූපස්කන්ධය නැවති කුළු වේදන. ඒක ඇතුළෙන් ගන්න ස්පර්ශය. වේදනා සංඥා සංකාර විඥාන ගොඩනගලා බුදුන් කියන ලකස් උනාට පස්සේ කියනවා කාන්දාන පාතුවා. ඒක ලඥා බල ඇතුළේ වැඩි. මෙහි උනාට පස්සේ මොකද වෙන්නේ? ඇහත් රූප සංක ශබ්ද ආයතනය ආයතන ප්‍රතිලා වේ ලබා දෙන සත්‍යයේ හැටින් නැවත විද්‍යාමාන වේ. ආයතනන ප්‍රතිලා වේ දින මෙහි උන තැනට. ආයමිත විකේ ජාති කියන සත්‍යාවයකින් ගවිච්ඡාගේ දකින්නේ මලාර පස්සේ බිහි වෙච්චාගේ විතර දකින්නේ ආයතන ප්‍රතිලාභ විතර බිහි වී හැටි දකින්නේ ಜಾති හැටි නෝ ಜಾති කියන එක තව හැඟවිච්ච කාරණා පහ සිද්ධ වෙන ආකාරය උදගන්නම තේ දේශනා කරන බුද්ධ ඥානීය නිසා අනිත්‍යත ගෝචරලා තිබුණේ ඉතින් ඒක දැක ගන්න දිවක් කියන බාහිර යෝගී බුද්ධවත් දැක් ඉතින් ආත්මය කියලා බහිනවා අයයි නෝකනේ නොවිදින ආත්මයක් කියනවා ඒක ගමන් කරනවා ශරීරයක් ගන්නවා පාවහරිලියක් හොයා ගන්නවා ඒ ශරීරේ ජීවත් වෙනවා ඒක ගන්නවා පාවහරිලිය විදනවා එහෙම එකක් තියෙනවා මේක ඇතුළේ ඒක වේන්නේ නැති එකක් ඒක දිගට ලබින දෙනවා කියලා ආත්මෘත්තියේ වැසේ ඒක අනිත් හැදෙන එක හැදෙන ආකාරය ඒක හේතුඵලයක් නිසා ආත්මයක් නෙමෙයි කියලා කරුණාවෙන් බුදු ගන්නවා අපි ජාති සංජාති ඔක්කාන්ති අවිනිබ්බති කන්දාලම් වාතුවාවෝ කියලා හඩ ගන්න ආකාරය වෙන්නේ එපෙන්නේ ආත්ම ප්‍රතිලාභය ලබා ගැනීම අවස්ථාවින් එහෙමයි කියලා ඒකයි වෙන්නේ.